අඩි 70ක් උසයි මේක LED wall එක මයිකල් ලංකායි ෆස්ට් ටයිම් තමයි අඩි 70ක් උසට LED wall එකක් වදින්නේ මේක ෆස්ට් ටයිම් ලංකාවේ වෙන්නේ ඉතින් මේ අත්දැකීම මේක අපි අනිවාර්යෙන් කරනවා අප්‍රේල් 29 වෙනිදාට බානුවන් හිමාන් ඉන්නවා ඒගොල්ලෝ බෑක් ටු බෑක් ඇප්ලේ කරනවා ඊට පස්සේ එන්සෝඩ් ඉන්නවා K3V ඉන්නවා නිශාන්ලී ඉන්නවා සුබන්ද්‍රියෝ ඉන්නවා නොයිස් ප්‍රොජෙක්ට් ඉන්නවා අල්ට්‍රා ඉන්නවා තිලොන්ජේ ඉන්නවා ඒගොල්ලෝ අවුට්ඩෝ එකේ වගේ එක්ස්ටෙන්ඩඩ් සෙට් ඇප්ලේ කරන ෆස්ට් ටයිම් පටන් ගන්න අපි ප්ලෑන් කරලා තියෙන 6ට ස්ටාර්ට් ටයිම් එක උදේ 6 වෙනකල් තියෙන කොහොමද ආයුබෝවන් සුබ දවසක් කියලා හැමෝටම හොඟක් ආදරෙන් ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් අද දවසේ ටොපික්ස් අපේ කතාබහත් එක තමයි මේ විදිහට ඔබ අපිත් එක්ක රැඳිලා ඉන්නේ. ඉතින් හැමදාමත් වගේ සුවිශේෂ දේවල් ජීවිතේට එකතු කරන අලුත් දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න ජීවිතේ සාර්ථකත්වයට මඟ කියන්න ගොඩක් දේවල් අරමුණු කරගෙන තමයි ටොපික්ස් අපේ කතාබහ හැමදාමත් අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ ටිකක් විශේෂ දේවල් ටිකක් ඔබට දැනුම් දෙන්න ඔබත් එක්ක කතා බහ කරන්න ඔබට බෙදා දෙන්න තමයි අද දවසේ අපිත් එක්ක අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ අපිත් එක්ක විශේෂිත පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. ඉතින් ආදයන් බලනවා ඇති වෙන්දට අපේ වැඩසටහන එක්කෙනෙක් ඉන්නේ. අද දෙදෙනෙක් සමග මොනවාද කතා බහ කරන්න තියෙන්නේ කියලා ඉතින් රැඳිලා ඉන්න ඉදිරියේදී ඔබට මොනාගෙනද අපි මේ අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ කියන එක දැනවත් වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ අපිත් එක්ක අපේ කතා බහට එකතු වෙලා ඉන්නේ ඔබ බෙහෙවින් මාදරය කරන ඉතාමත් අතිදක්ෂ නර්තන ශිල්පියෙක්, ඒ වගේම නර්තන ආචාර්යවරයෙක්, ඒ වගේම ඉතාමත් වෙනස් දේවල් අපේ රටේ කලාව වෙනුවෙන් කරන වෙනස් දේවල් අලුත් අත්දැකීම් ඔබට එකතු කරන පුද්ගලෙක් තමයි අද දවසේ අපිත් එක්ක අපේ කතා බහට එකතු වෙලා ඉන්නේ. ඔහුත් සමග ඔහුගේ කළමනාකරුතුමත් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ලලිත් පරකුම් සහ ඔහුගේ කළමනාකරු තිසර අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝ නටුම කොහොමද ලලිත් අයියේ, මොකද වෙන්නේ මේ දවස්වල? හොඳයි, පොඩක් මේ දවස්වල කාර්යබහුල වැඩි. නර්තන ශිස්ත්‍රය වගේම මම කියන්නේ ෆීල්ඩ් එකේ වැටියක් කරගෙන ඉන්නවා. එතකොට දැන් අද කළමනාකරුතුමත් ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක විශේෂිත දේවල් ටිකක් පිළිබඳව කතා බහ කරන්න සහ ප්‍රේක්ෂකයන්ට දැනුවත් කරන්න. මොකද හැමදාමත් ඔවුන් ඔබෙන් වෙනස් දේවල් බලාපොරොත්තු වෙනවා, අලුත් දේවල් බලාපොරොත්තු වෙනවා, සමේ අලුත් අත්දැකීම් එකතු කරගන්න උත්සාහ කරනවා. දැන් අපිට ආරංචිය දැනගන්න ලැබුණ අලුත් වැඩක් සහ මේ ලංකාවේ පළවෙනි වතාවට වෙනස්ම විදිහේ වැඩක් කරන්න සූදානම් වෙලා ඉන්නවා කියලා. මුලින්ම අපි මොකද්ද මේ අලුත්ම වැඩේ, මොකද්ද මේ ප්ලෑන් කරගෙන යන්නේ කියලා කියමු. මේක ඇත්තටම මගේ නර්තන සම්බන්ධ දෙයක් නෙමෙයි. තීරණය කරා පොඩි මියුසික් ඉන්ඩස්ට්‍රියකට වැඩක් කරන්න. මොකද නර්තනය පැත්තෙන් ලංකාවේ මම ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒ ශාස්ත්‍රයට ඒක ඉදින්න ප්‍රවීණයට ලොකු වැඩ ගොඩක් කරපු කෙනෙක් මම. ඉතින් බැලුවා මේ මියුසික් ඉන්ඩස්ට්‍රියකට ගිහිල්ලා ඒක තුළ මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් ප්ලෑන් කර කර ඉන්නකොට මට හම්බුණා හොඳ මගේ මැනේජර්, හොඳ මැනේජර් කෙනෙක්, ලංකාවේ ඒ සයිඩ් එක ගැන හොඳටම දන්න කෙනෙක්. ඉතින් ඒත් එක්ක කතා වෙලා ලංකාවේ කියන්නේ හැමෝම කරන දේ මම කවදාකවත් කරන්නේ නැහැ. ඊට වඩා ලොකු වෙනස් දෙයක් තමයි විශ්ීම කරන්න ට්‍රයි කරන්නේ සහ මිනිස්සුන්ට මතක හිටින දෙයක් කරන්න. ඉතින් අපි තීරණය කරා ලොකු නෙවමෝ කියලා ඉලෙක්ට්‍රොනික් මියුසික් ෆෙස්ටිවල් එකක් කරන්න. ඒක තමයි ඉතින් වැඩි. ඒක තමයි වැඩි. දැන් කෙනෙක්ට හිතන ඇති මොකද්ද මේ නෙවමෝ කියන්නේ? සමහර වෙලෙට මේ ෆෙස්ටිවල් එකේ තියෙන විශේෂත්වය මොකද්ද? මොකද්ද මේ අලුතෙන් අපිට දෙන්න යන අත්දැකීම? ඒ පිළිබඳව ලොකු දේවල්, ලොකු ප්‍රශ්න ඔවුන් හිතවල තියෙන පුළුවන්. අපි පොඩ්ඩක් සඳහන් කරමු මොකද්ද මේ මියුසිකල් ෆෙස්ටිවල් එකේ තියෙන අලුත්ම දේවල්, වෙනස් දේවල් සහ මේ අලුතෙන් එකතු කරගන්න පුළුවන් අත්දැකීම් මොනවද? මේක විශේෂත්වය කියන්නේ يعني මේක ලංකාවේ කරන ලොකුම ඉවෙන්ට් එක. ඉතින් ගොඩක් කට්ටිය ලංකාවට මෙච්චක්කල් කරේ පිට රටින් ඉන්න ආටිස්ලා ලංකාවට ගෙනල්ලා ලංකාවේ ඉන්න කට්ටියට ඒගොල්ලන්ගේ මියුසික් අත්දැකීම ලබා දුන්න එක. ඉතින් අපේ ලංකාවේ ඉන්නවා ඊටත් වඩා අති දක්ෂ මේ ශේස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ. ඉතින් මම තීරණය කරා ලංකාවේ ඉන්න මිනිස්සුන්ට අපේ ලංකාවේ ඉන්න සුපිරිම වැඩෝ ටික දාලා, ඒ කියන්නේ ලංකාවෙන් ලෝකෙ ජයගත්ත කට්ටිය දාලා ලොකු ඉලෙක්ට්‍රොනික මියුසික් ෆෙස්ටිවල් එකක් කරන්න. ඉතින් මං හිතන්නේ මටත් වඩා හොඳටම කියන්න දන්නේ අපේ මැනේජර්තුමා තමයි. ඉතින් ඒ වගේ වැඩක් තමයි කරන්නේ. හරි, අපි තිසරත් එක කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. මොකද තිසර තමයි හොඳටම මේ පිළිබඳව දන්නේ. ඉතින් වැඩේට බැහැලා ඉන්නේ. විශේෂයෙන්ම තිසර, දැන් මොකද්ද මේ ෆෙස්ටිවල් එකේ තියෙන සුවිශේෂත්වය? මොකද ප්‍රේක්ෂකයන්ට මොකද්ද ලැබෙන අලුත්ම අත්දැකීම? අලුත් අත්දැකීමක් කියන්නේ සාමාන්‍ය ලංකාවේ මෙච්චර කාලයකට වෙලා නැති විදිහේ LED wall එකක්, ස්ටේජ් එකක්. LED wall එකක ස්ටේජ් එකක්. මම හිතන්නේ මේක ඉන්ටර්නලි තියෙනවා. ජාත්‍යන්තරයේ මේකේ රටවල් වල යන ගමන් මේ වගේ ස්ටේජ් තියෙනවා. ඒනොට ලංකාවේ තාම මෙහෙම දෙයක් වෙලා නැහැ. ඒකින්ද අපි තීරණය කරලා ලලිතත් එකතු වෙලා මේ වගේ දෙයක් කරමු අපි කියලා. එතකොට මේකදී ලලිතම කිව්වා, එහෙනම් අපි කොහොමද ඉන්ටර්නල් ආටිස්ට් කෙනෙක් ගෙන්නනවට වඩා අපි ලංකාවේ කට්ටියට තැනක් දෙමු කියලා. මොකද මේ වෙනකොට ලංකාවේ සමහරු දන්නව ඇති මේ DJ ආටිස්ට් අතරින් සාමාන්‍යයෙන් දැනට ඉන්නවා ඉන්ටර්නල් ලෙවල් එකේ මාරු විදිහට හොඳට පර්ෆෝම් කරපු කට්ටිය. එතකොට සුබන්ද්‍රෝ කියන හොඳ ඉන්ටර්නල් ආටිස්ට් කෙනෙක්, නිශාන්ලි එතකොට මේ නොයිස් ප්‍රොජෙක්ට් කියලා ඉන්නවා ආටිස්ට් කෙනෙක්, එයා මේ ළඟදී
වර්ල්ඩ් රෑන්කින් වන්වලට ආවා හයි ප්‍රෝගෙසිව් කැටගරි එකේ. එතකොට ඒ වගේ අපි හොඳ ආටිස්ලා කෙනෙක් තව ඩිජල්ට්‍රා ඉන්නවා, K3V, ඉමන් ඇන් බානු, එන්සෝඩ් ඔය ආටිස්ලා නව දෙනා දාගෙන අපි මේ ඉවෙන්ට් එක කරමු කියලා කතා කරා. එතකොට ඉවෙන්ට් එකේ වැඩ ටික ඔක්කොම දැන් ප්ලෑන් කරලා ඉවරගෙන තියෙන්නේ. අප්‍රලිෂණාවය ලෝටස්තාවයේදී ඉවෙන්ට් එක කරනවා බලන්න පුළුවන්. බලන්න පුළුවන්. දැන් ඉවෙන්ට් එකට සම්බන්ධ වෙන කෙනෙක් හිතන්න පුළුවන් දැන් ඉවෙන්ට් එකේ මොන වගේ දේවල්ද තව ලබා ගන්න පුළුවන් සහ මේ තව මොන වගේ දේවල්ද ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. අපි පොඩ්ඩක් විස්තර ඇතුව කියමු මොන වගේ දේවල්ද ප්ලෑන් කරලා තියෙන්නේ එදාට. එතකොට දැන් මේ අපි මේක ප්ලෑන් කරේ සාමාන්‍යයෙන් මේ වෙනකොට දැන් ලංකාවේ යනවා මේ ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා. ඉවෙන්ට්ස් හැම එකෙදීම තියෙන සාමාන්‍ය දේවල් නැතුව අලුත් දෙයක් දෙන්න තමයි අපි ට්‍රයි කරේ. එතකොට මේකෙදී අපි කියන්නේ ඕනම දෙයක් සාමාන්‍ය අපි ඉවෙන්ට් එකක් ඇතුළට ගිහිල්ලා බලුවම ඒ සමහර දේවල් අපිට ඉවෙන්ට් එකට ටිකට් එකක් අරගෙන යන්නත් ඕනේ, ඇතුළත වියදම් කරන්නත් ඕනේ. ඒ වියදමත් ගැන අපි බලලා සාමාන්‍යයෙන් කියන්නේ අපි මේ ඉවෙන්ට් එකේදී ලාභය කියන දේට වැඩිය මිනිස්සුන්ට දෙයක් දෙනවා කියන දේ තමයි අපි මේකෙදී අදහස් කරන්නේ. ඒ නිසා දැන් අර වෙන්දට ඉවෙන්ට් එකකට යනකොට ඔබ ටිකට් එකේ ගාන ගන්න ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා ඒ කන බොන දේවල් වලින්ද හැම දෙයකටම තමයි වියදම දරන්නේ. මෙතනදී ඊට වඩා ටිකක් වෙනස් විදිහකට වැඩේ සිද්ධ වෙන්නේ. මේ ඉවෙන්ට් එකේ ටිකට් එක කියන දේ හැම ඉවෙන්ට් එකකම සාමාන්‍ය පොදු දෙයක්. ඒ වුණාට අර ඉවෙන්ට් එකේදී ඇතුළේ විකිනෙන දේවල් සාමාන්‍යයෙන් අපි හිතමු නිකන් කන බොන දේ වුණත් මිල වැඩි කරලා තියෙනවා. අපි වුණාට කවදාවත් අපේ ඉවෙන්ට් එකේදී හැම දේවල් කරන්නේ නැහැ. සාමාන්‍ය මිලකට අපි ඒ දේවල් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. එතකොට මේකෙදී තියෙන ඇත්තම සාමාන්‍ය මියුසික් කියන දේ නිදහසේ විඳින්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. අපි ඒ දේ තමයි මේකෙදී ඉඩ හදලා දීලා තියෙන ඔක්කොම එන හැමෝටම. හරි. ඒක ලොකු දෙයක්. මොකද විශේෂයෙන්ම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඉවෙන්ට් එකකට ගියාම ටිකට් එකක් අරගෙන දැන් ඇතුළෙන් කෑම බීම ගන්න වුණාම මේ ලොකු බජට් එකක් යනවා. සාමාන්‍යයෙන් එළියෙන් අපි ගන්න මුදලට වඩා ටිකක් දෙගුණයක් විතර වැඩි කරලා තමයි මිල ගණන් වලට විකුණන්නේ. හැබැයි දැන් මෙතනදී එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක ඕගොල්ලන්ට ලොකු chance එකක් තියෙනවා. ඒ වගේම අහන්න ඕනේ දැන් මේකේ විශේෂත්වයන් ගොඩක් කියවනේ මේ දේවල් එක්ක දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ලොකු crowd එකක් ආවොත් එහෙම මොන හරි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මොකද ගොඩක් වෙලාවට අපි දකිනවා ලොකු crowd එකක් ඉන්නකොට සමාන වෙලාවට ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වය නැති වෙනවා. එවැනි තත්ත්වයන් ඇති නොවෙන්න කටයුතු කළා තියෙනවා. අනිවාර්යෙන් අපි ඒකට නීතිමය විරාමාර ගොඩක් අරගෙන තියෙනවා. ඒ වගේම අපිට මේකට පොලිසියෙන් අපිට උපරිම සහයෝගය ලැබෙනවා. ඒ වගේම අපි වෙනම private අපේ bouncers'ලා 200 වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙනවා. ඉතින් අනිත් එක electronic music කියුවාම ඒක ගොඩක් රණ්ඩු කරන කට්ටියක් නෑ. මේ ප්‍රශ්න දා ගන්න කට්ටිය නෑ. හැමෝම මියුසික් එක විඳින්න තමයි එන්නේ. ඉතින් මේ ප්‍රොග්‍රෙසිව් මියුසික් එක යනකොට ගොඩක් එහෙම රණ්ඩු වෙලා නෑ. ඉතින් මේකේ හැමතිනම අපි ආරක්ෂාව කියන එක 100%ක් අපේ පැත්තෙන් අපි බලා ගන්නවා. අපි වෙලාවක් කියමු දැන් කොයි වෙලාවටද මේක තියෙන්නේ සහ කොච්චර වෙලාවක් තියෙනවද සහ මේ විශේෂයෙන්ම මේ ටිකට් ලබා ගන්නව නම් එදාට එදින දොරටු වෙන ලබා ගන්න හැකියාව තියෙනවද? එහෙම නැත්නම් ඊට කලින් අපි බුක් කර ගන්නවද කොහොමද කියන දේ ඒ වැඩ පිළිවෙල ගැන සඳහන් කරනවා. ටිකට් ගැන කිව්වොත් දැන් අපි early bird ticket එක රිලීස් කරලා තියෙනවා. early bird ticket ගන්න පුළුවන් අපේ FB page එකේ සර්ච් කරලා හරි ඒකේ තියෙන contact number එක කතා කරලා හරි online ticket platform එක තියෙනවා ticketministry.lk එකේ එකෙන් හරි. එතකොට on gate ticket එක සාමාන්‍යයෙන් early bird ticket එකට වඩා වැඩි මුදලකට තමයි අපි විකුණන්නේ. ඒකෙන්ද කලින් ලබා ගන්න තරමට ගන්න කෙනාට වාසි. මොකද එදින gate එකෙන් ගන්නවා නම් සාමාන්‍යයෙන් මුදල වැඩි කලින් ගන්නවට වැඩිය. එහෙම තමයි. දැන් එදාට මම දැක්ක බොහෝ කලාකරුවන් එකතු වෙනවා කියලා ගොඩක් අය කියලා තිබුණා. අපි දැක්කා දැන් කෙනෙක්ට හිතන්නට පුළුවන් දැන් DJ ආටිස්ට්ලා විතරද මෙතනට සම්බන්ධ වෙන්නේ? තවත් ලංකාවේ අනිකුත් කලාකරුවන් මෙතනට සම්බන්ධ වෙනවද? කොහොමද ඔවුන්ගේ දායකත්වය ලැබෙන්නේ කියන කාරණා? මේක ඇත්තම ගත්තොත් එහෙම ලංකාවේ ලොකුම LED wall එක වදින show එක. ඉතින් මේකට DJ ආටිස්ට්ලා වගේම ලංකාවේ කලාකරුවන් රසක් සහභාගී වෙනවා. ඉතින් මේක ඇත්තම කරු තන කරමු තියෙන DJ show එකක් තියෙන්නේ. ඉතින් කලාකරු රසක් සහභාගී වෙනවා. ඒ වගේම celebrities'ලා ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් එදාට වෙනම photographers'ලා 200කට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙනවා. YouTubers'ලා ගොඩ දෙනෙක් ඉනවා. මොකද මේක ලොකු happening show එකක්. ඉතින් හැමෝටම ඇවිල්ලා, ඒ කියන්නේ තමයි තරහ తీරම නැතුව හැමෝටම නිදහසේ මියුසික් එක විඳින්න පුළුවන්. විඳින්න පුළුවන්, enjoy කරන්න හැකියාවක් තියෙනවා. දැන් ලලිත අයියේ මේ වෙනස් විදිය වැඩ කරන කෙනෙක් නෝ යා කොහොමත් අපි හැම තිස්සෙම දකින්නේ මේ ලලිත අයියා මොකක් හරි දෙයකට අත ගැහුවොත් එහෙම ඒක වෙනදට වඩා අපි දකපු නැති වගේ දේවල් තමයි ගොඩක් වෙලට අපිට සමීප කරන්න උත්සාහ කරන්නේ. දැන් වෙනදට නර්තනය පැත්තෙන් ගොඩක් අලුත් දේවල් අත්දැකීම අපිට ඒක රාශි කරන්නේ. ඇයි මේ පාර හිතුවේ මේ මියුසික් සම්බන්ධයෙන් මේ වැඩේට අත ගහන්න ඕනේ, මේ සම්බන්ධයෙන් උදයක් කරන්න ඕනේ කියලා හිතුවේ? නෑ, මම ඇත්තටම මේක හිතුවේ මම ගොඩක් අපේ කමර ගොඩක් කෙනෙක්. ඉතින් හැමෝම කියනවා ලංකාවට ඩොලර් ගේනවා ඩොලර් ගේනවා ඩොලර් ගේනවා කිය ෂෝ කරනවා. ඇත්තට මේකෙන් ඒ දේ 90%ක්වත් වෙන්නේ නැහැ කියන තැන මම ඉන්නවා. ඉතින් ඇත්තටම ගත්තොත් ඉන්ටර්නැෂනල් ආටිස්ට් ලංකාවට ගෙනලා ප්ලේ කරවලා අපිට ලංකාවට ඩොලර් ගේනවා කියලා කියනවා. ඉතින් ඇත්තට මේකෙන් ඩොලර් ගේන්න බෑ. ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලාට අපි ඩොලර් දීලා තමයි යවන්න ඕන ලංකාවෙන්.
ඉතින් ඒගොල්ලෝ එනවා කියලා පිටරටින් කට්ටිය එන්නේ ලංකාවට. ඉතින් මම බැලුවේ ලංකාවේ ඉන්න මෙච්චර දක්ෂ ලංකාවෙන්. කියන්නේ ලෝකෙ ගිහිල්ලා ප්ලේ කරන, ලෝකෙ වටේ සෙල්ලම් කරන ආටිස්ට් ලංකාවේ ඉද්දි ඒගොල්ලන්ට අවස්ථාව නොදී පිටරට කට්ටිය ලංකාවට ගෙනහල්ලා අපේ ලංකාවේ මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ලේවල් වලට දැනෙන්නේ මියුසික් ප්ලේ කරන්න හදනවා. ඉතින් ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ හදවතට දැනෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ලේවල් වලට දැනෙන්නේ අපේ ලංකාවේ කෙනෙක් ප්ලේ කරොත් විතරයි. එයා දන්නෝ ඒ දෙන්න ඕන බෙහෙත් එක ලංකාවේ මිනිස්සුන්ට දැනෙන්න ඕනේ ඉතින්. ඉතින් ඒ වගේ ලංකාවේ ඉන්න ආටිස්ට්ලව දම්බලා ලංකාවේ ඉන්න විතරක්ම ආටිස්ට්ලා ප්‍රොෆෙෂනල් ආටිස්ට්ලා ගෙනල්ලා ඉවෙන්ට් එකක් කරොත් ඒක සක්සස්ෆුල් කරන්න පුළුවන් කියලා මම හිතුවා. එතකොට යම් කිසි මම කියන්නේ පොරණස් ලෙක් කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් 10 දෙනෙක් එක් නිකන් හරි බලන්න ආවොත් ඒ හැම කෙනාම ඩොලර තමයි ලංකාවට එන්නේ. එතකොට අපේ රුපියලක් අද ඩොලර පිටර ගිහිල්ලා නැහැ. එන හැම ඩොලරයක්ම ලංකාවට එන්නේ. ඉතින් මේ වෙලාව අපි රටුනේ වැඩ කරන්න ඕනේ. ඉතින් සංචාරක මාත්‍යංශයෙන් අපිට අනුමැතිය හම්බුණා මේ වැඩේට. ඉතින් මේ වැඩේ කරන්න හේතුව ඇත්තටම ලංකාවට යම් කිසි දවසක ඩොලර ගේන්න පුළුවන්. මේක අපි එක ෂෝ එකක් කරලා නවත්තන කෙනෙක් නෙමෙයි මම. ඒ වැඩේ දිගටම කරන කෙනෙක් වඩා. ඉතින් මේක අපි දැන් වෙනකොට රටවල් වලටත් අපි ව්‍යාප්ත කරලා තියෙනවා. මේ අපි ලංකාවේ වගේ වැඩක් වෙනවා. ඇවිල්ලා බලන්න ඉන්න කියලා ලංකාවේ දැන් වෙනකොට ලොකු ප්‍රචාරණයක් තියෙනවා. ඉතින් මේක කරන්න හේතුව අපේ කම අපේ දේ අපේ කට්ටියට ඉන්ටර්නැෂනල් කට්ටියට වඩා දෙයක් කරන්න පුළුවන් කියන එක මම 29 පෙන්නනවා. ඉතින් 29 ඔන්න සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න තියෙනවා. ඒ වගේම ලලිතයත් එක්ක තව බොහෝ දේවල් කතා බහ කරන්නත් තියෙනවා. ඉතින් ඊට කලින් පුංචි විරාමයක් ගන්න තමයි සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එක්ක දෙන ටොපික්ස් අපේ කතා බහත් එක්ක. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එක්ක තියෙන ටොපික්ස් අපේ කතා බහත් එක්ක. ඉතින් අද දවසේ අපි නෙවමෝ ගැන තමයි කතා බහ කරන්න මෙහිදී ලලිත් පඩකොම් සහෝගේ කලමනාකරුත් එක්ක. මොකද ටිකක් වෙනස් විදිය වැඩක් සහ විශේෂ වැඩක් ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට වෙනස් විදිය අධ්‍යක්ෂක රෂියාක් එකතු කරගන්න පුළුවන් වැඩක් ගැන තමයි අද දවසේ අපි කතා බහ කරගෙන හිටියේ. දැන් අය අපි කිව්වා වෙනස් දේවල් කරනවා, අලුත් දේවල් කරනවා සහ මේ ලංකාවේ පළවෙනි වතාවට මේ වගේ වැඩක් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක ගැන අහති මට හිතුණා දැන් ස්ටේජ් එක ගැන කතා බහ කරද්දී ඒක ගැන මොකද්ද තියෙන සුවිශේෂත්වය සහ මේ ඒක වෙනස්ම විදිය දෙයක් සහ ලංකාවේ පළවෙනි වතාවට මෙහෙම දෙයක් වෙන්නේ කියලා දැනගන්න ලැබුණා. දැන් මේක මේ විදියට කරන්න හේතුව මොකක්ද? නංගි ඇත්තටම මේ ප්‍රොග්‍රෙසිව් මියුසික් ඉලෙක්ට්‍රොනික මියුසික් කියුවාම ඒකේ කන්සෙප්ට් එක තමයි අතිවිශාල ස්ටේජ් එකක් වදින එක. ඉතින් ලෝකේ පුරාම තියෙන වගේ විශාල ස්ටේජ් තියෙන්නේ, ලොකු LED වෝල්ස් තියෙන්නේ. ඉතින් ලංකාවේ තිබුණේ මචක්කල් පොඩි LED වෝල්ස් වල පොඩි ස්ටේජ් වල තමයි මේ වගේ ෂෝ කරේ. ඉතින් අපි හිතුවා මේක ඉන්ටර්නල් මට්ටමේ ලෙවල් එකට අඩි 70ක් උසයි මේක LED වෝල් එක. මයිකල් ලංකාවේ ෆස්ට් ටයිම් තමයි අඩි 70ක් උසට LED වෝල් එකක් වදින්නේ. ඒ වගේම අඩි 85ක් දිගයි ස්ටේජ් එක, පළල 85ක් තියෙනවා දිග අතර. ඉතින් මේක ලංකාවේ ප්‍රේක්ෂකයෝ දැකපු නැති අත්දැකීමක් සහ මේ මියුසික් එකට මේ LED වෝල් එකත් එක තියෙනකොට මේකේ තියෙන රසය, මේකේ තියෙන ගුණය වැඩි වෙනවා. ඉතින් මේක ෆස්ට් ටයිම් ලංකාවේ වෙන්නේ. ඉතින් මේ අත්දැකීම ලංකාවේ ඕන කෙනෙකුට ලබා ගන්න පුළුවන්, ඕනම කෙනෙකුට ඇවිල්ලා මේක විඳින්න පුළුවන්. ඉතින් මේ LED වෝල් එකත් එක්ක තමයි මේකේ තියෙන රසය වැඩි වෙන්නේ. ඉතින් මේක අපි අනිවාර්යෙන් කරනවා අප්‍රේල් 29 වෙනිදාට. එදාට බලන්න පුළුවන් ලංකාවේ ප්‍රථම වරට වදින ස්ටේජ් එක, ඒ තියෙන මියුසික් වල හොඳම සවුන්ඩ් සිස්ටම් තියෙන්නේ. ලොකු වැඩක් ලංකාවේ දාමුදල වෙච්ච නැති වැඩක් අප්‍රේල් 29 අනිවාර්යෙන් අපි පෙන්නනවා. හරි. එතකොට දැන් අප්‍රේල් 29 තමයි ඔන්න වැඩේ සිද්ධ වෙන්නේ. අනිවාර්යෙන් මේ දවස සේව් කරලා තියාගන්න. විශේෂයෙන්ම මේ අපට තිසරගෙන් දැනගන්න ඕනේ දැන් DJ ආටිස්ට් 9 දෙනෙක් විතර ප්ලේ කරනවා කියලා දැනගන්න ලැබුණා. මේ 9 දෙනාගේ තියෙන සුවිශේෂත්වය මොකක්ද සහ මේ ඔවුන් මේකට ඇඩ් කරගන්න, එකතු කරගන්න, තෝරගන්න මොකක් හරි හේතුවක් වුණාද? ඔවුන් මේ වැඩසටහනට එකතු කරගන්න මොකද හේතුව? තෝරගන්න හේතුවක් කියන්නේ මෙහෙමයි. හේතුවක් කියලා ස්පෙෂල් කියන්නේ අපි ලංකාවේ හොඳම ආටිස්ට්ලා කීප දෙනෙක් ගත්තා. කියන්නේ ආටිස්ට්ලා ගොඩක් ඉන්නවා ලංකාවේ. එතකොට හැමදේම දාගන්නම මේ කිය සිට ටයිම්ස් තියෙනවා. ඉන්න කාලෙත් අපිට තියෙන කාලෙත් එක්ක දාගන්න පුළුවන් ප්‍රමාණය අපි දාගත්තා. එතකොට මේකෙදී අපිට ඉන්නවා බානු වෙන ඉමාන් ඉන්නවා. ඒගොල්ලෝ බැක් ටු බැක් ඇප්ලේ කරනවා. ඊට පස්සේ එන්සෝඩ් ඉන්නවා, K3V ඉන්නවා, නිශාන්ලි ඉන්නවා, සුබන්ද්‍රියෝ ඉන්නවා, නොයිස් ප්‍රොජෙක්ට් ඉන්නවා, අල්ට්‍රා ඉන්නවා, තිලොන්ජේ ඉන්නවා. ඔය 9 දෙනා තමයි අපේ ලයින් අප් එකේ ඉන්නේ. එතකොට මේක විශේෂත්වය වෙන්නේ මේ ලයින් අප් එකේ නොයිස් ප්‍රොජෙක්ට් පැය 3ක සෙට් ටයිම් එක ප්ලේ කරනවා. එතකොට අල්ට්‍රා පැය 2ක සෙට් ටයිම් එක ප්ලේ කරනවා. ඒගොල්ලෝ අවුට්ඩෝ එකේ වගේ එක්ස්ටෙන්ඩඩ් සෙට් එකක් ප්ලේ කරන ෆස්ට් ටයිම් මම දන්න හැටියට. ඒ වගේ පොඩි වෙනස්කම් ටිකක් අපි කරලා දිනවා මේක. දැන් අපි කතා කරද්දී එහෙම දැන් මේ ප්‍රසංගයේ මේ වැඩසටහන මේ ෂෝ එක කොච්චර වෙලාවක් තියෙනවද? සාමාන්‍ය මේ පටන් ගන්න අපි ප්ලෑන් කරලා තියෙන 6ට ස්ටාර්ට් ටයිම් එක උදේ 6 වෙනකල් තියෙනවා කොහොමද? උදේ 6 වෙනකන් තියෙනවා. ඉතින් ලොකු වැඩක්. ඉතින් හැමෝටම එන්ජොයි කරන්න පුළුවන්. දැන් කෙනෙක් පිටින්න පුළුවන්. දැන් හවස 6ටම එන්න බැරි අය ඕන තරම් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් වෙලාවේ මේ දවස් උදේ 6 වෙනකන් එන්න පුළුවන් වෙලාව මොකද? ඒ වෙලාව අනුව මෙදින දොරටුවෙන් ටිකට් එකක් ගන්න හැකියාවක් තියෙනවා. අනිවාර්යයෙන්. ඕන වෙලාවක
ශෝයකටෙන් පුළුවන්. පුළුවන් කමක් තියෙනවා. එතකොට දැන් කලාකරුවන් සම්බන්ධ වෙනවා කියලා කිව්වා. එතකොට දැන් ගොඩාක් වෙලාවට කලාකරුවන්ට ප්‍රේක්ෂකයන් හරි ආදරේ සහ මේ සමහර පිරිස කලාකරුවන් බලන්නත් එක්කම එනවනේ. විශේෂයෙන්ම මතක් කරන මොන වගේ කලාකරුවන්ද මේ වෙනකොට එකතු වෙන්න දායකත්වය ලබා දෙන බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා කියනවා. අතන මලංගේ මගේ ප්‍රචණ්ඩ ෂෝ එකට ආටිස්ලා කලාකරුවෝ 400 වඩා සහභාගී වුණා. ඉතින් මේකටත් අතිවිශාල කලාකරුවන් රැසක් සහභාගී වෙනවා. ඉතින් නම් වශයෙන් කියන්න බෑ මොකද ඒක නමක් හරි අමතුනොත් එහෙම ඒක හරි නැති හින්දා කලාකරුවෝ ඉතින් අපේ කාබින්ග පෙරේරා ඇතුළු සියලුම කලාකරුවන් රාශියක් මේකට සම්බන්ධ වෙලා දැන් අපිට ඒකලා පිට එක වැඩත් කරනවා. ඉතින් මේ ශේෂ්ත්‍රයේ දැන් වෙනකොට ඉන්න හොඳම ප්‍රවීණ කලාකරුවන් රසක මේකට සහභාගී වෙනවා. ඉතින් ඒ වගේ මියුසික් ඉන්ඩස්ට්‍රියේ ඉන්න කලාකරුවන් රසක සහභාගී වෙනවා. සහ මේ ප්‍රොග්‍රෙසිව් මියුසික් අහන්නේ වෙනම ක්‍රවුඩ් එකක් ලංකාවේ ඉන්න. ඉතින් ඒගොල්ල විශේෂයෙන්ම සහභාගී වෙනවා. ඒ වගේම අපේ කොමර්ෂල් ටයිප් අපේ ඉන්න අවුට් කට්ටියත් මේකට ගොඩක් සහභාගී වෙනවා. ටිකට් ගැන කතා බහ කරන්න ඕනේ. මොකද මේක විශාල ප්‍රසංගයක් සහ දැවැන්ත වැඩක්. ඉතින් මේ වගේ කාලයක් වානුවක මේ වගේ දැවැන්ත වැඩක් වෙනවා කියන එකත් ලොකු දෙයක්. මොකද මිනිස්සු ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවක් මේක. ඉතින් ටිකට් ගැන කතා බහ කරනකොට කොහොමද ටිකට් එක අධික මිලක්ද කොහොමද මිලදී ගැනීමට හැකියාව තියෙන්නේ? මෙහෙමයි. සාමාන්‍ය අපි කොන්සර්ට් ඇති මියුසික් ෆෙස්ටිවල් ඇති එක සාමාන්‍යයෙන් අපි ලොකු ටිකට් එකක් ටිකට් මුදලක් අය කරන්නේ නැහැ. ඇර්ලි බර්ඩ් ටිකට් එක අපි රුපියල් 4000ක මුදලකට තමයි අපි ඩිසයිඩ් කරලා තියෙන්නේ. එතකොට ඇර්ලි බර්ඩ් ටිකට් එක දැන් අවුට් කරලා තියෙනවා. දැනටම 150කට ආසන්න ප්‍රමාණයක් සෙල් වෙලා ඉවරයි. ඊටු 150 සෙල් වෙච්ච ගමන් අපි ඇර්ලි බර්ඩ් එක ක්ලෝස් කරනවා. ඊට පස්සේ ටිකට් ගන්න පුළුවන් එදිනෙදා රුටින් විතරයි. එදිනෙදා රුටේ ටිකට් එකත් රුපියල් 5000ක වගේ මුදලකට තමයි අපි දෙන්න තීරණය කරලා තියෙන්නේ. එතකොට මෙච්චර දැවැන්ත වැඩසටහන දැවැන්ත දෙයක් දැවැන්ත අත්දැකීමක් ලැබෙන ඉතමත් සුළු මුදලකට ඒක පිළිබඳව ලොකු රිස්ක් එකක් අරන් තියෙන එක ගැන මොන වගේ දේවල්ද කියන්න තියෙන්නේ? ලලිත් එහොඳ මේ දෙදි කිව්වේ ලාභය කියන දේ නෙමෙයි අපිට වැදගත් මල්ලි දෙන්න පුළුවන් හොඳම අවුට්පුට් එක අපි දෙමු කියලා. ඒ දේ සමනේ ලලිත් එයා මම අඳුරගත්තා කතා බහ කරා. එතකොට ලලිත් පෙරකුම් කියන්නේ සාමාන්‍යයෙන් අවුට්පුට් එක හොඳම දෙන්න ට්‍රයි කරන මිනිස්සෙක්. ඒකෙදී ලලිතා කිව්වේ ලාභ නෙමෙයි මල්ලි අපි මේ දේ මිනිස්සුන්ට හොඳම දේ දීලා ලංකාවට හොඳම දෙයක් කරමු කියන දේ තමයි අපි මේ එළවෙව. ඒක ලලිතාගේ තීරණයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ කොහොමද ලලිත් පෙරගුම් කියන්නේ ලංකාවේ කලාව පෝෂණය කරන වගේම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හරිම සාධාරණීයකරණය කරන කෙනෙක්. ඔවුන් වෙනුවෙන් බොහෝ දේවල් අලුතෙන් හිතලා අලුත් දේවල් කරන්න උත්සාහ කරන කෙනෙක් සහ ඒ දේවල් ඇත්තටම අපි දකිනවා ඉතාමත් සාර්ථක වෙනවා. දැන් අය ලොකු ෂෝ එකක් තියෙන්නේ දැවැන්ත වැඩක්. මේකෙන් පස්සේ මොන වගේ දායකත්වයක්ද රට වෙනුවෙන් සහ මේ රටේ සමාජය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් මොන වගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙනවා? ගොඩක් දේවල් අපි ලංකාවේ මිනිස්සු වෙනින් කරලා තිනවා. ඒ වගේම කැරට් වැඩි දහන රාසියක් කරපු පුජ්‍යලෙක් මම පොඩි තැනක ඉඳලා ආපු කොල්ලෙක්. ඉතින් අපි මේ වෙනකොටත් මේ ප්‍රසංගයේ හින්දා 200ක් විතර අපි ළඟ වැඩ කරන කට්ටිය අපිට අතර වැඩි ප්‍රමාණයකට අපි ජොබ් දීලා තියෙනවා. සහ අපේ එකේ වැඩේ වැඩ කරන අය අපෙන් ගොඩක් මුදලක් හම්බ කරගන්න කට්ටිය ඉන්න මේ වෙලාවේ. ඉතින් අපි දැන්ට සාර්ථකයි ලංකාවේ මිනිස්සු වෙනුවෙන් අපි මම විශාල රැකියා ප්‍රමාණයක් දීලා තියෙනවා. මේකින්ද අපේ ලංකාවේ මේ වැඩෙන් හම්බ කරගන්න පුළුවන් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඉතින් අපි මේක ඇතුලේ පුඩ් ඩිස්ට්‍රෝල් එකක් දැම්මත් ඒගොල්ලන්ටත් මේක නැති දවසක මේ වගේ වැඩක් කරාම ලොකු මුදලක් හම්බ කරගන්න පුළුවන්. මේ ස්ටේජ් බෑකප් හැමදේම කරන අයට අපි ලොකු සේවයක් කරලා තියෙනවා. මේකෙන් පස්සෙත් අපි ප්ලෑන් කරලා තියෙනවා තව ෂෝස් වගේක් ඉදිරියේදී පවත්වන්න. ඉතින් ඊළඟට ගොඩක් රටකට ගිහිල්ලා වැඩක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. මුලින්ම ඉතින් අප්‍රේල් මාසේ මේ ෂෝ එක ඉවර වෙන්න ඕනි. ලොකු වැඩක් කරලා තියෙනවා. දැන් ඒකත් එක්ක විශේෂයෙන්ම මේ සඳහන් කරා දැන් ෆුඩ් ස්ටෝල් තියෙනවනේ. එතකොට මේ දේවල් වලට කෙනෙක්ට හිතෙන පුළුවන් මටත් මේකෙන් අවස්ථාවක් ලබා ගන්න හැකියාවක් තියෙනවද කියන කාරණේ තමන්ගේ ආහාරයක් හෝ තමන්ගේ ප්‍රොඩක්ට් එකක් එතන හදාග එතන මේ තියාගන්න. එතකොට එතනදී අවස්ථාවක් තියෙනවද? දැනටමත් ස්ටෝල් ඔක්කොම අලෙවි වෙලාද තියෙන්නේ? එහෙමත් නැත්නම් තවමත් අවස්ථාව තියෙනවද? එතන මේවා දැනට අර ෆුඩ් ස්ටෝල් වගේ අපි පාර්ට්නර්ෂිප් එක යන කම්පැනිස් ටිකට තමයි අපි ඔෆර් කරන්න වෙලා තියෙන්නේ. ඇත්තනම් දැනට ගොඩක් කම්පනිස් අපිත් එක්ක පාර්ට්නර්ෂිප් යනවා. සමහර දේවල් වලට පොඩි අවස්ථාවක් තියෙන පුළුවන්. ඒනට ගොඩක් දේවල් වලට දැන් පාර්ට්නර්ෂිප් ගිහිල්ලා තියෙන හන්ද තමයි තියෙන්නේ. දැන් අවස්ථාව පොඩි හරි තියෙනවා නම් එහෙම කොහොමද ඔබව සම්බන්ධ කරගන්නේ මේ වැඩේට? මට අවස්ථාවක් ගන්න හැකියාවක් තියෙනවද කියන දේ පිළිබඳව? ඒකෙදි මගේ නම්බර් එක තියෙනවා අපේ සෝෂල් මීඩියා pages වල නියමු කියන එකේ. අපි කවහරි සම්බන්ධ කරගත්තොත් ඔයගොල්ලෝට ඒක විස්තර දැනගන්න පුළුවන්. විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න නෙවමෝ page එක තියෙනවා. page එකට ගිහිල්ලා බලන්න ඔබට තව මොන හරි විස්තර දැනගන්න තියෙනවා. විශේෂයෙන්ම ප්‍රසංගය ගැන විතරක් නෙමෙයි ඔබේ ව්‍යාපාරයේ සඳ අවස්ථාවක් එතන හදාගන්න හැකියාවක් තියෙනවාද කියන කාරණේදී පුංචි ඉඩකඩක් තවමත් තියෙනවා. ඉතින් ඔබ උත්සාහ කරලා බලන්න ඔබට හැකියාවක් තියෙයි ඒ පිළිබඳව වැඩි විස්තර ලබා ගන්න. ඒතකොට ලලිත් අයියේ දැන් මේක ටිකක් රිස්ක් එකක් තියෙන වැඩක්නේ. දැන් ප්‍රේක්ෂකයන් මේක කොහොමද බාරගන්නේ කියන දේ එතන ප්‍රශ්නේ තියෙනවා. සා මේ
ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් හරිම සාධාරණීකරණය කරලා ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේකෙදී ලොකු රිස්ක් එකක් ගද්දි බයක් දැනුනේ නැද්ද මේ? නැහැ, අපි මේ රිස්ක් එකක් ගත්තොත් තමයි අපේ ජීවිතේ සාර්ථකත්වයට කරා යන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම කියනවා නම් මුලින්ම මම මේ මියුසික් ඉන්ඩස්ට්‍රිය ගැන දන්නෙත් නැහැ. ඇත්තටම මගේ මැනේජර් තමයි හැමදේම ගැන දන්නේ. ඉතින් මේ මියුසික් බලලා තියෙනවා, අහලා තිබ්බට මම ලොකුවට මේ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි මට හොඳ මැනේජර් කෙනෙක් හම්බුණා. එයාගේ ටීම් එකක් වැඩ කරන අයටදී විශේෂයෙන් මතක් කරන්න ඕන සෙට් එකක් කියන මේක අපි දැන් තනියෙන් කරන වැඩක් නෙමෙයි. මම තනියෙන් කරන වැඩක් නෙමෙයි. මේක පිටිපස්සේ අපේම කට්ටිය 60ක් විතර වැඩ කරනවා. දැන් උත් කැමරන් හැබැයි අපේ සෙට් එකක් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ලොකු වැඩ ප්‍රමාණයක් කරන මේ ෂෝ එක සාර්ථක කරගන්න. ඉතින් මුදල කියන දේ අපිට හොයන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඒක තමන් කරන විදිය සහ තමන්ගේ දේ අනුව බිස්නස් කියන්නේ පාඩු ලාභ දෙකම බලන්න ඕනේ. හැබැයි අපි මේකෙන් ගන්න ලාභිනුත් අපි ලොකු දැනටත් ප්‍රෝග්‍රෑම් කරලා ඉවරයි. අපි ආසන දුවා දරුවන්ට පොත්පත් ලබා දෙන්න සහ ඒ අවශ්‍ය පාසල් උපකරණ ලබා දෙන්න අපි මේ සල්ලි වලින් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේකට මුලින්ම සියලුම මුදල් වේදන් කරන්නේ මම. මම තිසරට කිව්වෙත් කිසි දෙයකට බය වෙන්න එපා, ඔය වැඩේ කරන්න. මම සියලුම මුදල් මම වේදන් කරනවා කියලා. හැබැයි දැන් අපිට ස්පොන්සර්ස්ලා ලැබිලා ඉන්නවා. අපිත් එක වැඩ කරනවා. මම කියනවා අපි මම දැනටත් ආරාධනා කරනවා. මේක මම තනියම වැඩ කරන වැඩක් නෙමෙයි. මේක රට වෙනුවෙන් කරන වැඩක්. ඉතින් මේක කොහොමත් අප්‍රේල් 29 වෙනිදාට තනියෙන් හරි කරනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඕනෙම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරලා දෙනවා ලංකාවේ ඉන්න සියලුම DJs ලට අපි ඊළඟට තව ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ කන්ටැක්ට් නම්බර්ස් වලට කතා කරලා අපිත් එක්ක මේ ගමන ඉස්සරහට යන්න. මොකද අපි මේ හදන්නේ මගේ dancing field එක ඉස්සරහට රංජන හදන වැඩක් නෙමෙයි. මම ඒ ලොකු වේදිකාවක් ගහලා මට නටන්න පුළුවන්. මට නටන්න ලංකාවේ ගත්තොත් වැඩිම කම්පිටිෂන් වින් කරලා තියෙන්නේ මම. ඉතින් ඒ වගේ ලොකු ස්ටේජ් එකක් උඩ නටන්න හම්බ වෙනවා නම් මට මාර සතුටුයි. හැබැයි මම ඒක පිටිපස්සට ගිහිල්ලා මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ලොකු තැනක් හදලා දෙන්න ඒගොල්ලන්ගේ ඒ ලොකු වේදිකාවක් හදලා ඒගොල්ලන්ට ප්‍රොෆෝම කරන්න හදලා දීපු අවස්ථාව. ඉස්සරහටත් මම මේ වගේ අවස්ථාවන් කරනවා. ඉතින් අපි මම ආරාධනා කරනවා ලංකාවේ සිනම් DJs ලා අපිත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක කතා කරන මේ page එකට කරලා අපි තිසර ඉන්නවා, වන් ඉන්නවා. ඉතින් ඒගොල්ලත් එක්ක කතා කරලා අපි වෙනම group එකක් හදලා තියෙනවා. ඉතින් photographers ලට වෙනම මම group එකක් හදලා දැන් වෙනකොට 200 ගණන් photographers ලා ඉන්නවා. ඉතින් හැමෝටම අවස්ථාව දෙමින් යන ගමනක්. මුදල් කියන්නේ ඒකකයක් විතරයි. හැබැයි අපිට මුදල් සහ හැමදේම හොයන්න පුළුවන් සතුටින් ඉන්නව නම් විතරයි. සතුට කියන දේ තමයි වැදගත්ම දේ. ඉතින් මම නර්තන ශිල්පියෙක් විදියට නටන දින අවස්ථාව මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ යටිදැන් ස්ටේජ් එක බලන ඉඳන් සතුට වෙන්න පුළුවන් කියන්නේ මම ඒ තව කෙනෙකුට අවස්ථාව දීලා සතුට වෙන අවස්ථාවක්. ඉතින් ඒක මුදල් වලට කවදාකවත් සම කරන්න බෑ. ඉතින් අපිත් එක්ක ඕනකනට එකතු වෙන්න පුළුවන්, ව්‍යාපාරිකන්ට එකතු වෙන්න පුළුවන්, අපිත් එක්ක මේ දේ සාර්ථක කරගන්න ලංකාව ලෝකෙ තැනක ඉස්සරහා තියන්න මේ ෂෝ එක ලෝක වටේ අරන් යන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලංකාවේ ඉන්න කට්ටිය විතරයි මේක ප්ලේ කරන්නේ. එතකොට ලෝකෙට බයින්නතෝ කියන්න පුළුවන් මේක අපේ වැඩක් කියලා. ඒ කියන්නේ ඇමරිකාවේ ප්ලේ කරන දේ, ජපානයේ ප්ලේ කරන දේ, රුසියාවේ ප්ලේ කරන දේ ලංකාවේ සෙට් එකක් ඉන්නවා. ඒක ඊටත් වඩා ලෙවල් එකේ ලංකාව කියන පුංචි රටේ කරනවා කියලා අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන්. මේක ලෝකෙ වටේ අරන් යන්න පුළුවන් ෂෝ එකක්. අපිත් එක්ක එකතු වුණොත් ලොකු ගමනක් යන්න පුළුවන්. මුදල් කියන දේ කතා කරොත් ඒක මුදලට වඩා දෙයක් අපි එදාට අනිවාර්යෙන් කරනවා. පාඩුණත් ලාබුණත් අනිවාර්යයෙන්ම. ඉතින් තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මම දවසේ අපි ඕන දෙනාට ආරාධනා කරේම මොකද ඔබට අලුත් දේවල් අපි කොහොමත් අපේ ටොපික්ස් හරහා දැනුවත් කරනවා. ඉතින් මේ සුවිශේෂ ප්‍රසංගය ගැන අනිවාර්යයෙන්ම කතා බහ කළ යුතු ප්‍රසංගයක් නිසාම තමයි අද දවසේ අපි කතා බහ කරේ. ඉතින් පුංචි විරාමයක් ගන්න තමයි නැවතත් සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ ඔබ එකතු වෙන්නේ නැවත ටොපික්ස් අපේ කතා බහත් එක්ක. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ ටොපික්ස් අපේ කතා බහත් එක්ක. ඉතින් අද දවසේ අපි කතා බහ කරන්නේ විශේෂම නෙවෙයිම ප්‍රසංගය ගැන. ඉතින් අද දවසේ අපිට එකතු වෙලා ඉන්නවා ලලිත් බලකොඹ බෙහෙවින් මාදරය කරන චරිතය වගේම ඔහුගේ කලමනාකරුත් අද දවසේ අපිට එකතු වෙලා ඉන්න. විශේෂම දැන් ස්පොන්සර්ස්ලා ගැන කතා බහ කරලා ඉදී ප්‍රසංගය. මොකද ඔබ කිව්වා ගොඩක් අය එකතු වුණා කියලා. තනිව කරන්න හදපු වැඩේට ගොඩක් අය වටින් එකතු වෙන ගත්තා කියලා. ඉතින් අපි ඕන් ගැන චුට්ටක් සඳහන් කරමු, මතක් කරමු. ඇත්ත විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ හිරු FM සන් FM එක, ඒ වගේම මයිකෝල ආයතනය, ඒ වගේම ඉමර්ජින්, ඒ වගේම අපේ සංචාරක අමාත්‍යාංශය, තව මොනවද තියෙන්නේ? කේබල් ටීවී අපේ මියුසික් ටීවී එක, කසඩ්ඩයිසින්, ඒ වගේ ටික දෙනෙක් ගොඩක් දෙනෙක් අපිත් එක්ක තව ඉන්නවා. තව කොට දෙනෙක් ඉන්නවා වේටින් ලිස්ට් එකේ. ඒගොල්ලන්ගත් අපි ඉදිරියේදී මතක් කරනවා. ඉතින් මොන අප්‍රේල් 29 වෙනිදා අනිවාර්යයෙන්ම මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ලංකාවේ දෙවැන්ත වැඩක්, ඒ වගේම ප්‍රථම වතාවට සිද්ධ වෙන. තාමත් ඔබ මේ එක්ස්පීරියන්ස් එක විඳලා නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ එක්ස්පීරියන්ස් එක විඳින්න යන්න. මොකද විශේෂයෙන්ම මේ වගේ කාලෙක ඉතාමත් සුළු මුදලකට තමයි ටිකට්ස් ලබා දීලා තියෙන්නේ. ඒක ලොකු දෙයක්. ඉතින් ඔබට ඒ වගේම විශේෂයෙන්ම මේ කාලේ කියන්නේ අපි හැමෝම ස්ට්‍රෙස් වෙලා ඉන්න කාලයක්, වගේම ගොඩක් ප්‍රශ්නත් එක්ක ඉන්න කාලයක්. ඉතින් ඔබට චාන්ස් එක තියෙනවා ඔන්න ටිකක් එන්ජොයි කරලා ඔලුව රිලැක්ස් කරගෙන එදා දවස ගත කරලා එන්න. ඉතින් ලොකු අවස්ථාවක් උදා කරලා තියෙනවා ඔගලන් වෙන්දට
දැකපු නැති විදිය වෙනස්ම වැඩක් නිසා අනිවාර්යයෙන්ම ඔන්න අප්‍රේල් 29 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදී ඔන්න ඔබට අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම මොනහරි තවත් විස්තර දැනගන්න උවමනාවක් තියෙනවා නම් ඉතින් Nevamo page එකට යන්න ඔවුන් එක්ක කතා බහ කරන්න message එකක් දාලා හරි කොහොම හරි ඔබව දැනුවත් කරයි ඔවුන් ඉතින් ඔබට හැකියාව තියෙනවා එදිනෙදා ටිකට් ටිකට් එකක් ගන්නත් හැකියාව තියෙනවා එහෙමත් නැත්නම් දැම්මම ඔබේ ටිකට් එක වෙන් කරගන්න හැකියාවක් තියෙනවා ඉතින් ඒකත් මතක් කරනවා ඉතින් අනිවාර්යයෙන්ම මම හිතන්නේ අප්‍රේල් 29 Nevamo සමග ඔබ එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඉතින් ලලිතය ගොඩක් දේවල් Nevamo ගැන අපි කතා බහ කරා වගේම ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්න ඔබට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂකයන් ඉන්නවා මොනවාද ඉස්සරහට එන්න තියෙන වැඩ වගේම මේ දවස්වල අපි දකිනවා කම්පිටිෂන් එකක් එක සෑහෙන වැඩ කරනවා ඔබේ දරුවන් ඉන්නවා එතන කටයුතු කරන මේ අපි මතක් කරමු කොහොමද මේක වෙන්නේ කියලා මේ දවස්වල නම් අම්මගේ ක්ලාසස් එක්කම මේ හිරු ස්ටෙප් අප් කම්පිටිෂන් එක තියෙනවා ඒක දැන් අවසන් 30ට මගේ ගෲප් පහක් තේරලා තියෙනවා ගෲප් හයක් ඉඳියා ඉතින් ඒ හයත් එක ගොඩක් කාර්ය බහුල දැන් වෙනකොට වැඩිම ලකුණු ලබාගෙන තියෙන මගේ LPDS crew එකේ ටීම් එකේ නටතනේ ඉතින් ඒකත් එක්ක ගොඩක් බිසි වෙලා ඉන්නේ මොකද සතිය කරන නැටුම් තුනක් විතර හදනවා ගෲප් dance ඒ වගේම ස්කූල් 40ක් තියෙනවා ලංකාව පුරාම ඒවටත් වැඩ කරනවා ඉතින් ගොඩක් බිසි මේ දවස් ටිකේ ඒකත් එක්ක මේ ශෝකත් කරනවා කොහොමද ලලිත් වැඩගම් කියන්නේ මම දැන් නිදහසේ ඉන්න කාලය නැති කෙනෙක් සෑහෙන කාර්ය බහුල ලලිතය දැන් අලුතෙන් ඉස්සරහට මොනවද නර්තනය පැත්තෙන් අලුත් ප්‍රසංගයක් කරන්න සූදානමක් තියෙනවා මොකද හැමදාමත් අපි අලුත් දේවල් නේ දකින්න නේද අතන මගේ ප්‍රචණ්ඩ 2 ති පටන් අර ගන්න හදන්නේ අපි ඒක නොවැම්බර් මාසේ ලංකාව ජයින එළුම් පොකුණේ ගිය පාර තිබුණ එක දවසයි මේ පාර දවස් 3ක් කරනවා මොකද ගිය පාර මේක ගොඩක් දිනකට බලන්න හම්බුන්නේ නැහැ ෂෝ එක මම හිතන්නේ දරුවන්ගේ අම්මලා තාත්තලාත් බලන්න හම්බුන්නේ නැහැ ෂෝ එක ඒ තරම් ක්‍රවුඩ් එක වැඩි වුණා ඉතින් මේ පාර ප්ලෑන් කරලා තිනවා දවස් 3ක් එක දිගට නෙළුම් පොකුණේ අපේ ප්‍රචණ්ඩ ෂෝ එක 2 කරම් කරන් අන්න ඉතින් සුභාරංචියක් තියෙනවා තවත් මොකද ලලිත් පරකම් කියන්නේ හැමදාමත් නර්තනය තුළ වෙනස්ම අත්දැකීම් සමුදායක් ඔබට එකතු කරනවා ඉතින් අද දවසේ ඔහුගේ දකින්න නර්තනය නෙමෙයි අපි හෙට දවසේ දකින්න ඊට වඩා වෙනස් දෙයක් ඒ වගේම තමයි ඔහුගේ ප්‍රසංගය තුළත් අපි කවදාවත් දැකපු නැති දේවල් තමයි දකින්න ඉතින් ප්‍රචණ්ඩ එක ඔබ බැලුවා නම් එහෙම අනිවාර්යයෙන්ම ඔබ ඉතාමත් වෙනස් විදි අත්දැකීම් රාශියක් එකතු කරගන්න ඇති මොකද එදා මමත් එකතු වෙලා හිටපු නිසා මම දන්නවා ඉතින් ඔබට සමහරවිට හිතෙනවා ඇති ප්‍රචණ්ඩ එකත් එක්ක ඔබට එකතු වෙන්න බැරි වුණා අපරාදී කියලා ඔන්න අවස්ථාව තියෙනවා සුභාරංචියක් තියෙනවා ඔන්න ප්‍රචණ්ඩ දෙකත් එක්ක වෙනස් විදිහට අලුත් අත්දැකීම් ගොන්නක් ඔබට එකතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. ලලිතයි අපි පන්ති ගැනත් මතක් කරන්න ඕනේ. මොකද බොහෝ දරුවන් සහ වැඩිහිටියන් බලාපොරොත්තු වෙන ඉන්න ඔබත් එක්ක එකතු වෙන්න නර්තනය හදාරන්න සහ නර්තනය තුළින් අලුත් දේවල් කරලා වෙනස් දේවල් කරලා ඉස්සරහට බලාපොරොත්තුවක් තියෙනවා. ඔවුන්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන නිසා මේ කොහොමද ඔබත් සමග සම්බන්ධ වෙන්නේ? මගේ ලංකාවේ දැන් වෙනකොට ක්ලාසස් 43ක් තියෙනවා. ලංකාව පුරාම තියෙන නුවරඉඳන් ගාල්ල හොර්ණ ඇතුළු ලංකාවේ තියෙන හැම පළාතකම මගේ ආවරණය වෙන්න මගේ ලාරතර පාසල් තියෙනවා. ඉතින් ඕන දරුවෙකුට වෙලලා සහභාගී වෙන්න පුළුවන්. ඇත්තරම මේ මාසේ අපි ඇඩ්මිෂන් එක ඔෆර් එකක් දීලා තියෙනවා රුපියල් 1000යි අතුල් වෙනවා. නැත්නම් රුපියල් 5000ක් වෙනවා මගේ ඇඩ්මිෂන් ක්ලාස් ෆ්‍රී එක. ඉතින් අපි අවුරුදු මාසේ ඔෆර් එකක් දීලා තියෙනවා. ඕන කෙනෙකුට 1000ට අතුල් වෙන්න පුළුවන්. ඉතින් මගේ ක්ලාස් එකේ මම වගේම ඉන්ටර්නැෂනල් ඉගෙනගත්තු ගුරුවරු 9 දෙනෙක් උගන්වනවා. ඒ වගේම ෆොරින් ගුරුවරුත් උගන්වනවා. ඉතින් ලොකු අවස්ථාවක් නර්තනයෙන් ඉදිරියට යන්න. මොකද දැන් වෙනකොට ලංකාවේ වැඩිම රියලිටි සහ තරඟ ප්‍රමාණයක් වෙන්න කියලා තියෙන මගේ ක්ලාස් එකේ ළමයි. අදනකොට හැම තරඟයකම වැඩිම ඉස්සරහ දිනලා තියෙන මගේ ළමයි. ඉතින් ඒ වගේම ඉන්ටර්නැෂනල් මට්ටමට එක්කන් ගිහිල්ලා ඉන්ටර්නැෂනල් සර්ටිෆිකට් ගත්ත ළමයි 49 දෙනෙක් ඉන්න මේ වෙනකොට. ඉතින් ජාත්‍යන්තරයේ දිනපු දරුවෝ රසක් බිහි කරලා තියෙනවා. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මාස 6ක පළවෙනි කෝස් එක තියෙනවා. ඒකෙන් තමන්ගේ නර්තන ජීවිතය ජය ගන්න මගේ තරමක් දුරට කෙනෙක් නර්තන ජීවිතය ජය ගන්න පුළුවන් පළවෙනි මාසය කෝස් එක කරා. හරි. දැන් ඔවුන්ට සම්බන්ධ වෙන්න උමනාවක් තියෙනවා නම් කොහොමද සම්බන්ධ කරගන්නේ Facebook කරලා? ලලිත් පරකුණ්ඩා ස්ටුඩියෝ page එක තියෙනවා. ඒ වගේම Instagram, Facebook හැමතැනින්ම මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඕන කෙනෙක්ට. හරි. ඉතින් ඔන්න අද දවසේ ගොඩක් දේවල් කතා බහ කරා. ඉතින් අපි වෙන්න කතා බහ කරන දේවල් වලට වඩා වෙනස් දේවල් තමයි අද දවසේ කතා බහ කරන්නේ. මොකද විශේෂයෙන්ම Nevamo සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න අවශ්‍යතාවයක් ඇති වුණා. ඒ වගේම ප්‍රචණ්ඩ 2 ගැනත් අද දවසේ අපිට කතා බහ කරන්න දැනගන්න ලැබුණා. ඉතින් ඒ සුභාංශයත් ඔබට ගේන්න හැකියාව ලැබුණා. ඉතින් ලලිත් අයියේ මේ වෙලාව අපිත් එක්ක එකතු වුණාට thank you so much කියලා කියනවා. මොකද අද දවස කාර්ය බහුල දවස සහ මේ කාල වකවානුවම කාර්ය බහුල ඔබටත් ඔබේ කළමනාකරතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අලුත් දේවල් සහ මේ ප්‍රසංග ගැන කතා බහ කරන්න Music TV අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම ඉස්සරහට එන වැඩේ අප්‍රේල් 29 වෙනිදාට හැමෝමයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හිතනටත් වඩා අතිසාර්ථක වෙලා තවත් ඉස්සරහට අපේ රට වෙනුවෙන්, කලාව වෙනුවෙන්, සමාජය වෙනුවෙන් බොහෝ දේවල් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපේ ක්‍රූ එකේ හැමෝම wish කරනවා. ඉතින් ඇත්තටම Music TV එක අපිට ගොඩක් පිටුහලක් වෙනවා මේ හැමදේම කරගෙන යන්න. ඉතින් මම තව පාරක් ආරාධනා කරන ඕන කෙනෙකුට අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපිත් එක්ක තුල අත්වල බැඳ ගන්න. අපි කවුරුවක්වත් මග අරින්නේ නැහැ. එහෙනම් අපිට කවුරු හරි උදව් කරන්න ආවොත් මේ ෂෝ එකට මමත් කැමතියි. ඔයගොල්ලත් එක්ක තුල වැඩ කරගෙන යනකොත් අපි ඕන කෙනෙක්ව බාර ගන්නවා. අපි එනකොට දැන් ගොඩක් දෙනෙක් අපිට එකතු වුණා මේ වෙනකොට. ඉතින් මොකද අපිට ඕන ලස්සන වැඩක් කරන්න. අපි තනියෙන් මංවත් තිසරවත් අපේ ඉන්න ක්‍රූ එකවත් යන ගමන කරන ගමන මේක එකතු වෙලා ලංකාවත් එක්ක යන ගමන. ඉතින් ඕන කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ ලස්සනට කරන්න අප්‍රේල් 29 වෙනිදාට ලංකාවේ තියෙන ලොකුම LED wall එක
ලොකම සවුන්ඩ් සෙටප් එක ලොකම වේදිකාව වගේම අපි මිනිස්සුකු දකපු නැති අධ්‍යක්ෂක රාශියක් අතර බලා ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අනිවාර්යයෙන්ම ඉතින් ඒ ආරාධනය නැවතත් අපි ඔබට කරන ගාම අදවස අපේ වැඩසටහන නිමා කරන්න තමයි හදන්නේ. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ අපේ මියුසික් ටීවී YouTube නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද ඔබට හරවත් දේවල්, රසවත් දේවල් වගේම අලුත් දේවල් හැමදාම ඔබත් එක්ක බෙදා ගන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම Vio TV අංක 15 වෙන හැමදාමත් මේ විදිහට අපිත් එක්ක ආදරෙන් මියුසික් ටීවී අපිත් එක්ක රැඳිලා ඉන්න කියලාත් මතක් කරනවා. එහෙනම් ලබන සතියේ ඔබේ ජීවිතේට අලුත් දේවල් එකතු කරන්න, වෙනස් දේවල් එකතු කරන්න බලාපොරොත්තු වෙන මම එනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.